අපි අවසාන වටේට එළඹලා ඉන්නේ මේ රටේ අර්බුද සඳහා තරුණ දේශපාලඥයන්ගේ විසඳුම්. මේ මාතෘකාව අතරතුර තම තමන්ගේ දේශපාලන පක්ෂවල යම් යම් කාරණා පිළිබඳව උන්ට සොයන් විවේචනයක් කරන්න සිද්ධ වුණ බව අපිට පේනවා. හැබැයි ඒ සොයන් විවේචනය කළේ පක්ෂවලට හානියක් කිරීමේ අරමුණට වඩා එවැනි කාරණයකට නෙමෙයි, අතරම ඊට වඩා ප්‍රගමණය සඳහා. එනිසා මං හිතන්නේ මේ පක්ෂවල නායකකාරක ආදීන් උදහස් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු අපේ තරුණ මාචිවරුන්ට. අවසාන වටේ නැවතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීතුමාට නැවතත් අපි අවස්ථාව දෙමු මේ අවසාන වටේ. විනාඩි බොහොම ස්තුතියි අමරශ්‍රී. මං හිතන්නේ අපි රටක් විදියට ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන් කළ යුතු කාරණා කීපයක් දැන් තියෙනවා ඉතුරු වෙලා. එකක් තමයි මේ තරුණයන්ගේ සහභාගිත්වයේ වර්ධනයක් එක්ක මේක ඇතුලේ තව අනු කොටසක් තියෙනවා. ඒ තමයි කාන්තා සහභාගිත්වයේ වර්ධනය. කාන්තා සහභාගිත්වයේ ඉඩ වැඩි කරන්න දැන් මේ මුළු කාමරේම බැලුවත් අපි දේශපාලන සංවාද ඇතුලේ කාන්තාව දෙන්නා ඉන්නේ. එකක් මෙතුමීට ප්‍රශ්න අහන්න අවස්ථාව හින්දා තියෙනවා. මේ මුළු ඕඩියන්ස් එකේම ඉන්න එක ගෑනු ළමයයි. එතකොට මේ සමස්ත දේශපාලන සහභාගිත්වයේම මම මෙතෙන්දි දේශපාලන සහභාගිත්වය කියලා කියන්නේ පක්ෂ දේශපාලන සහභාගිත්වය නෙමෙයි. ගවර්නන්ස් වල, රාජ්‍ය ආයතන වල, පෞද්ගලික ආයතන වල හැම තැනකම කාන්තා සහභාගිත්වය. මුළු කාන්තා ශ්‍රමයේම ලංකාවේ 30%ක් විතර තමයි තාම වැඩ කරන්නේ. 70%ක් ඉන්නේ ගෙදර. ලෝකේ හැම දියුණු රටක්ම බලපුවාම කාන්තා සහභාගිත්වය 70%ක් 80%ක්. ඒ හින්දා මේ තරුණ ගෑනු ළමයි ටික, තරුණ පිරිමි ළමයි ටික රටේ සංවර්ධනයට සහභාගී කරගන්නවා වගේම තරුණ ගෑනු ළමයිටත් ආරක්ෂිත එම්පවරින් ඔවුන් බලගැන්වෙන වැඩපිළිවෙලක් රටේ හිතාමතාම අපි සියලු දෙනාම එකතු වෙලා හදන්න ඕන. එතකොට තමයි අපි මේ මධ්‍යම පාන්තික රටක ඉඳන් ඊළඟ අඩිය පයින්ඩ අපිට හැකියාව ලැබෙන්නේ. දෙවැනි කාරණය තමයි අපි ඉතාම අවාසනාවන්ත අවස්ථාවකට මං ඉස්සරලමත් කිය කියා හිටියේ ඒක. ඒ තමයි ඉතිහාසයේ කවරදාකටවත් වඩා අද අපේ යාළුවෝ ඉංජිනේරුවෝ වෛද්‍යවරු ඉගෙන ගත්ත ආදෝ සේරම මේ රට දාලා වෙන රටවල් වලට යනවා, ගිහිල්ලා වෙන රටවල් වල පදිංචි වෙනවා. ඒ රටවල් වල ඉන්න යාළුවෝ කැමති නැහැ ඉඩමක්වත් මේ රටින් ගන්න. අනිත් පැත්තෙන් මේ රටේ දැනට ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මිනිස්සු ඒව සේරම පැත්තකට දාලා නවත්තලා දේශපාලකයන්ටයි ක්‍රමයටයි බැන බැන ඉන්නවා. එතකොට මේ අරාජික තත්ත්වය අපි තවදුරටත් ඉදිරියට ගෙනිච්චොත් එහෙම මේ දේශපාලනයේ හෝ රටේ සංවර්ධනයේ සහභාගිත්වය තරුණයෝ කෙමෙන් කෙමෙන් ඈත් වෙලා අයින් වෙලා ඒගොල්ලන්ගේම ලෝකවල ජීවත් වෙන්න පටන් ගත්තොත් එහෙම ආය පාරක් අපි අර මුල ඉඳන් කතා කරා වගේ පස් කපන, වැලි කපන, ගස් කපන සියලු දෙනාම ඇවිල්ලා පාර්ලිමේන්තුවේ, ප්‍රාදේශ සභාවේ, පළාත් සභාවේ නැවති ඊට පස්සේ අපිටත් ආයෙත් බැන බැන අර කිව්වා වගේ බන්ට් එකට වෙලා ඉන්න වෙනවා. ඒ නිසා ඉතාම වැදගත් මේ දේශපාලන අරාජිකත්වයෙන් රට අයින් කිරීම සඳහා මේ සියලුම වැඩිහිටියන්ගේ දේශපාලනික, රාජ්‍ය ආයතනවල, පෞද්ගලික ආයතනවල ඒ සියලුම දෙනාගේ වගකීමක් තියෙනවා. අතිදැවන්ත තරුණ ප්‍රජාවක් විශේෂයෙන්ම 1990 2000 ඉපදිච්ච විශාල පිරිසක් තරුණයෝ මිලියනයක් එකහමාරක් පමණ මුල් වතාවට ඡන්දය දාන්න එනවා. ඊළඟට ඒ බොහෝ අය අලුතෙන් රස්සාවලට එනවා. ඒ බොහෝ අය කැම්පස් වලින් එළියට ඇවිල්ලා රස්සාවක් හොයනවා. ඉතින් මේ සියලුම දෙනාට සම අවස්ථාව, නිසි අවස්ථාව, මෙරිටොක්‍රසි එක, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සුදුසුකම අනුව ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දීමේ ලොකු වගකීමක් සමාජයක් විදියට අපිට තියෙනවා. ඒ ඉඩ ලබා නොදුන්නොත් ඊළඟ කැරැල්ල ඇති වෙන්නේ ආයුධ වලින්, තුවක්කු වලින් නෙමෙයි, ඊළඟ කැරැල්ල ඇති වෙන්නේ නිෂ්ක්‍රීයත්වයෙන්. ඒ තමයි තරුණ ප්‍රජාවක් විදියට නිෂ්ක්‍රීය වෙලා අයින් වුණාම මේ රට ඊළඟ අඩියට, ඊළඟ තැනට යන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ නිසා මේ කාරණා ටික මතක තියාගෙන අලුත් තරුණ පරම්පරාවට මේ රට බාර දෙමු. අලුත් තරුණ පරම්පරාවට මේ රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල ලබා දෙමු. ඔවුන්ට අපි සියලුම දෙනා එකතු වෙලා ශක්තියක් දෙමු. එතකොට මේ රට ඉස්සරහට යයි. ගරු නලින් හේවගේ මෙතන. කියමනක් තියෙනවා මේ කියන්නා කෙසේ කිව්වත් මේ අසන්නා හොඳ සිහි බුද්ධියෙන් අසන්න ඕන කියලා. ඒකම දැන් මේ අපිට ඇස් දෙකක් ලැබිලා තියෙන්නේ මේ පේන දේම දකින්න නෙමෙයි. අපිට කන් දෙකක් ලැබිලා තියෙන්නේ මේ අහන දේම අහන්න නෙමෙයි. මොකද පේන දේම දකින්නව නම් අහන දේම අහනව නම් අපි සහ තිරිසන් සත්ත්ව අතර වෙනසක් නැහැනේ. අපි ඊට වඩා ටිකක් වෙනම පරිකල්පනය කරලා ටිකක් දුරින් ගැඹුරින් හිතන්න ඕන, ගැඹුරින් බලන්න ඕන, දිගද බලන්න ඕන. එහෙන් බැලුවට පස්සේ දැන් බලන්න දැන් අපි කියන්න දැන් පොහොට්ටුව පක්ෂේ. ඒතර දැන් මේ පොහොට්ටුවේ සමාජිකත්වය ගත්ත කියන එක මම කියන්නේ දේශපාලන පක්ෂ නායකයෝ බරපතල විදියට කියන්නේ ආදර්ශ සම්පන්න වෙන්න ඕනේ. ඒතර පොහොට්ටුවේ සමාජිකත්වය අරගෙන විනාඩි 7ක් යනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා එතුමාගේ ට්විටර් ගිනීමේ දානවා මම පොහොට්ටුවේ සමාජිකත්වය ගත්තා කියලා.
ඊට පස්සේ ප්‍රශ්නේ තුනාට පස්සේ තුමා කියනවා නෑ ගත්තේ නෑ මේ. ඒතර දේශපාලන පක්ෂ නායකයෙක් මං කියන්නේ කොහොමද රටේ විශ්වාස කරන්නේ. ඊට පස්සේ මට මතකයි තුමා දැන් කියනවා ඊයේ පෙරදා අදහන උත්සවයකට ගිහින් එන ගමන් මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් ගියා ඡන්දේපා කියලා. දැන් මේක කිව්වට පස්සේ ඇත්ත වගේ තමයි දැන් හැබැයි දැන් අපි කල්පනා කරලා බලන්න ඇත්තම මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් ගියා ඡන්දේපා කියලාද අර පාර්ලිමේන්තුව විසිරුවා හැරීම එපා කියලාද? මං කියන්නේ හිටපු ජනාධිපති කෙනෙක් කතා කරනකොට ඒ තමන්ගේ පාක්ෂිකයට අනුගාමිකයට බරපතල ආකාරයෙන් හිතලා කතා කරන්න ඕනේ. ඒතර කොහේ මොකද්ද මේ යවන තැන? දැන් බලන්න මේ අපර වැරදිකාරයෝ ගොඩාක් ඉන්නවා. ඒ කියන්නේ පොහොට්ටි සමාජිකව ගත්තත් එකයි නිෂ්පක්ෂලත් එකයි. දැන් මේ වැරදි කරපු දැන් පොඩි ප්‍රාදේශීය මන්ත්‍රී බූරුව ගහනවා. කප්පම් ගන්න. දැන් තයි උදාහරණයකට ගන්නකො මේ මම දැක්ක තිස්සමහරාමේ ප්‍රාදේශභාවේ හොරට පස් කපලා පොලිසිය ආවට පස්සේ මේ මැෂින් ටිකක් අතරගෙන සභාපති ගිහිල්ලා. පොලිසිය අසරණයි ඉතින්. මං කියන්නේ ඒ ඒකට ගන්න ඕනේ නැද්ද තීන්දුවක් තමන්ගේ පක්ෂ නායකයා? එහෙම කට්ටිය අයින් කරනකොට නේද? ඒ කියන්නේ අර අපිරිසුදු භාජනයකට පිරිසුදු වතුර වක් කරන්න නේද? අපිරිසුදුතාවයේ මාගහැරිලා පිරිසුදු වතුර බාට පත් වෙන්නේ. එතකොට දැන් මේ පුද්ගලයා ඇයි පක්ෂවල තියාගන්නේ තව? එහෙම තියාගන්න නේද මේක වෙන්නේ? අතර මහින්ද මහත්තයා යුද්ධ දිනුවට පස්සේ මේ රටේ හාමුදුරුවෝ ඇතුළු හැමදෙනාම කිව්වා අවුරුදු 25 30ක් ඉඳී කියලා. අතර මෙහෙම ඉන්න කයි ඉඩකඩපුත් තිබුණා. හැබැයි ඊතරම කිටි කරගත්තේ ඇයි? නේ? මේ සිරසර ගහද්දි 2008 මට මතක ජනවාරි මාසේ 8 වෙනිදා කොහෙද සිරසට ගහද්දී මේ මිනිස්සුන්ට කිව්වනම් පුතේ ඔක හොඳ නෑ නේ අතත්තර දුමින්ද සිල් මහත්තයා දැන් අර පරිපූර්ණ කනවනේ අපිට දුකයි මං කියන්නේ කවුරු හරි ඉන්නකොට අපරාධනේ එයා අපිට මතකයි මේ ගෝල් මොකද්ද මේ ගෝල් ෆේස් එකට ආවට පස්සේ අපිට ගහන්න හැදුවා ඒ ගහන හදන වෙලාවේ කිව්වනම් ඕව වැරදි නේ ওই වැරදි වැඩ කරන්න එපා කියලා මේ මිනිස්සුන්ට හිරේ නෑ මම දන්නවා පාතාල නායකයෙක් හිටියා මනෝත් මෙන්ඩිස් කියලා හික්කඩුවේ ওই වහින්දරාජ් බකේ මහත්තයා ඇහිලා ඔක්කොම කට්ටිය රැසින් වල කතා කළා එයාට ප්‍රොමෝට් කරේ නැත්නම් මේ මිනිස්සු අද ජීවත් වෙනවා. මනෝජ් මෙන්ඩිස් ගුවන් ඒ පැත්තම බීතරපත් කරගෙන හිටි පාතාල නායකයෙකුට පාරාදීසභාවේ සභාපතිකම දුන්නා. මේ මිනිස්සු අද ජීවත් වෙනවා. ඇත්තටම ඒක නිසා මම කියන්නේ දේශපාලන පක්ෂ ආදර්ශ සම්පන්න වෙන්න ඕන. එහෙම නැතුව හදන්න බෑ අර කියන එක. ඉහළට හෙන ගැහුවට පස්සේ පහලින් අපිට යහපත් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේ ඉහළට තියෙන දෙවන්ත වගකීමක්. Taman kelin ඉන්න නේ? Taman ඍජු වෙන්න, Taman අවංක වෙන්න, Taman හොඳ වෙන්න. අපි දන්නවා පහුගිය කුමන්ත්‍රණයේ කාලේ එක්සත් ජාතික පක්ෂය නැගිට්ටා. නැගිටලා ගෝල් පේස් කරම හිටින්නේ ඇත්තටම විශාල පිරිසක් ආවා. ඒ ආපු කට්ටියගේ බලාපොරොත්තු මොකද්ද? මේ කුමන්ත්‍රණයේ වැරදි, අගමැතිකම ගත්ත එක වැරදි නේද? අගමැතිකම ගත්ත එක වැරදි, කුමන්ත්‍රණයේ වැරදි කියලා ඒ කට්ටිය ආවේ මේ කුමන්ත්‍රණයට දඬුවම් කරන්න. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා මකුල් ගෙදර ගිහිල්ලා එකට කරවපනවා. අර අහිංසක එක්සත් ජාතික පක්ෂයේ නැති වෙන හැංගීම මොකද්ද? නේ? බැංකු හොරා ගිහිල්ලා අගමැති හොරාලා ගෙදරද කොහෙද? අගමැති හොරා ඇහිලා බැංකු හොරාලා ගෙදර මතක් නැහැ. ඉතින් මේක ප්‍රශ්නයක් ඉතින්. මම කියන්නේ එහෙම මේ මොකහට සදාචාර සම්පන්න විදිහට ඉහළ ඉඳලා පහළට හදා ගන්න ඕන. ඉතින් එහෙම නැතු මම කියන්නේ මේක හදන්න බෑ කියන එක තමයි අදහස් තියෙන්නේ. හොඳයි. ගරු ශාන්ත බණ්ඩාර මහත්තයා. ඔබතුමාට අවස්ථාව. ඔව් ඇත්තෙන්ම දැන් මේ රටේ දේශපාලන පක්ෂ පිළිබඳ කතා කරොත් බණ්ඩාර මේ රටේ තියෙන දේශපාලන පක්ෂ හැම එකකම අරුබුද. එහෙම කවුරු හරි කියනවා නම් මේ දේශපාලන පක්ෂ අපේ එක තමයි හොඳම එක. අපේ දේශපාලන පක්ෂයේ කිසිම ගැටලුවක් නැහැ. හරි විනය ගරුකයි, හරිම හොඳයි කියලා ඕන තරම් උදාහරණ තියෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තත් අරුබුද තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ගත්තත් එහෙමයි, පොදුජන පෙරමුණ ගත්තත් එහෙමයි, හෙළවුරුමේ ගත්තත් එහෙමයි, අනිත් දේශපාලන පක්ෂ ගත්තත් එහෙමයි, ජනතා විමුක්ති පෙරමුණෙත් එහෙමයි. ඉතින් ජනතා විමුක්ති පෙරමුණෙත් මීට පෙර ඒ කියන්නේ ජනාධිපති අවසාන ජනාධිපති අපේක්ෂකයා නන්දන ගුණතිලක මහත්මයා දැන් අද ඉන්නේ කොතනද? හැබැයි නන්දන ගුණතිලක මහත්තයා JP ඉගෙන ගත්තේ නැති කෙනෙක් නෙමෙයිනේ. ඒතොර ප්‍රචාර ලේකම් විමල් වීරමංස මහත්තයා අද ඉන්නේ කොතනද? JP ඉගෙන ගත්තේ නැති කෙනෙක් නෙමෙයිනේ. ඒතොර පහුගිය 2004 සමානයි 2004 පාර්ලිමේන්තුවට ජනතා විමුක්ති වෙනුවෙන් පත් වුණ 42 දෙනා ගෙන් අද වැඩි කොටසක් ඉන්නේ කොතනද? හැබැයි ඒ අය ඉහළම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හදාරුපයි. ඒ නිසා මම හිතන්නේ මේ පක්ෂ අපි කවුරුවක්වත් අපිට කියන්න බෑ. අපි තමයි සුපිරිසුදු විනයගරුක දේශපාලන පක්ෂය කියලා හේතුව සාපේක්ෂව ගත්තහම. මම පෞද්ගලිකව මම හැමදාම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්ෂයක් මේ රටේ තියෙන්න ඕන කියන ස්ථාවරේ ඉන්න කෙනෙක් මම. ඒ කියන්නේ නියෝජනයක් තියෙන්න ඕනේ, පාර්ලිමේන්තු නියෝජනයක් තියෙන්න ඕනේ, ප්‍රාදේශ සභා පළාත් සභාවල නියෝජනයක් තියෙන්න ඕනේ කියන ස්ථාවරයක ඉන්න කෙනෙක් හැටියට මම කියන්නේ හැම දේශපාලන පක්ෂෙම අර්බුද ප්‍රශ්න තියෙනවා. දැන් ඇත්තටම අපි මේ අර්බුද ප්‍රශ්න කෙසේ වෙතත් මේ රටේ අපි කතා කරන මේ ප්‍රශ්න වලට විසඳුම් නෙවෙයි. ඇත්තටම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න නැතුව අනිත් ඔය අපි කතා කරන ප්‍රශ්න වලින් 80% ඉවරයි මේ රටේ අධ්‍යාපන ක්‍රමය හරියට හදාගත්තේ.
අධ්‍යාපන ක්‍රමේ වෙන්න ඕන වෙනස වෙලා නැද්ද? ඇත්තටම බහුවිධ අධ්‍යාපනය. ඒ කියන්නේ බහුවිධ බුද්ධි අධ්‍යාපනය කියන එක අපි හිතලවත් නැහැ තව. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ ක්‍රමය අපි ඉදිරියට ගේන්න ඕන කියන ස්ථාවරය අපි බොහොම පැහැදිලිව ඉන්නවා. ඊළඟට ඇත්තෙන්ම අපි සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මං කියෝලා බැලුවා 1977 කාලේ ඒ ආවෘත ආර්ථිකය තුළ තරුණයන්ට විශාල ඉඩකඩක් ලබා දීලා තියෙනවා. තරුණ ගොවි පොළවල් ඇති කරලා තරුණයෝ කර්මාන්තශාලාවලට යොමු කරමින් තරුණයෝ කර්මාන්ත තුල ඔවුන්ගේ ධවය ශ්‍රමය ශක්තිය ගන්න වැඩපිළිවෙල හදලා තියෙනවා. හැබැයි 1978 විවෘත ආර්ථිකයත් එක්ක ඒ සියල්ලම පැත්තකින් දාලා ආයෙ වෙනම පැත්තකට යොමු වීමත් එක්ක ඒ එතනත් අපේ රටේ වෙන්න ඕන කාරණා ගණනාවක් අපිට අහිමිලා තියෙනවා. දැන් ඔය අපි කතා කරපු තරුණ ප්‍රශ්නේදී අපේ මේ ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ SLICG එකට එන තරුණයෙකුට ඉස්සල්ලාම අපි කරන්නේ මොටිවේෂන්. ඉස්සල්ලාම නායකත්වය පිළිබඳව ආත්ම ධෛර්යය පිළිබඳව දැන් එතකොට කතා කරයි නෑ නෑ මට අතු ගන්න හරි කමක් නෑ රජයේ රැකියාවක් කියලා. ඇයි ඒ? එතකොට කියනවා මට විශ්‍රාම වැටුපක් ඕනේ කියලා. විශ්‍රාම වැටුපට ක්‍රමයක් තියෙනවා බණ්ඩාර. විශ්‍රාම වැටුප ක්‍රමය සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප ක්‍රමයක් තියෙනවා රටේ. එතකොට ඒ අපි ව්‍යාපාරයක් කරන්න යොමු කරන තරුණයා ඔහුට පෙන්වලා දුන්නොත් නෑ නෑ විශ්‍රාම වැටුපක් ඔයාටත් ගන්න පුළුවන් කියලා කොහොමද ඒක කියලා අහපුවාම සමාජ ආරක්ෂණ ක්‍රමයට ඔයා දායක වෙන්න කියලා. ඒ දායක කිරීමත් SLICG එකෙන් කරනවා. එතකොට ව්‍යාපාරයක් කරත් වෘත්තියක් කරත් මොන ශේෂ්ත්‍රයේ හිටියා රැකියාවක් කරත් අවසානයේ අවුරුදු 60 පැනනහම අවුරුදු 60 පසු වුණාම විශ්‍රාම වැටුප් ලබන ක්‍රමයකුත් මේ ක්‍රමවේදය තුළ තියෙනවා. ඒ නිසා මම කිව්වේ ගොඩක් ක්‍රමවේදයන් තියෙනවා, ගොඩක් මාතෘකා තියෙනවා. හැබැයි අපි තරුණ කණ්ඩායමක් හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ තුළ මේ වෙනකොට ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරිපත් කරලා මේ රට ස්මාර්ට් කරන තත්ත්වයට ගේනකොට ස්මාර්ට් තරුණෙක්, ඒ කියන්නේ කාටවත් කවුරුත් පස්සේ ගිහිල්ලා පෝස්ටර් ගහන්න නැති, දේශපාලඥයෙක් ගාවට ගිහිල්ලා මට අනේ රස්සාවක් දෙන්න කියන්නේ නැති, කාටවත් කඩේ යවන්න බැරි, දේශපාලන පක්ෂවල අරමුදල් රැස්කරන කැට අල්ලගෙන යන්න නැති, දේශපාලඥයන් මත යැපෙන්නේ නැති, ස්වාධීනව නැගී හිටින්න පුළුවන් තරුණෙක් නිර්මාණය කිරීමේ ආරම්භය අපි අරන් තියෙනවා. අපි ඒක ඉදිරියට ගෙනියනවා. මේ අවසාන වටේ නේද? අවසාන අවස්ථාව. ඇත්තටම ඒ අතරේ අර මෙතුමගේ ප්‍රශ්නට උත්තරේ දීගෙන යන්න පුළුවන්. එතුමිය අහනවා මේ ඔබතුමාට සෞඛ්‍ය අමාත්‍යකම දුන්නොත් මොකද වෙන්නේ කියලා. අමරශ්‍රී මැතිතුමා ඔබතුමාටත් සිරස නාලිකාවටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශ කියන්නේ ඉතාමත් සංකීර්ණ අමාත්‍යංශයක්. මම මේ රටේ සෞඛ්‍ය ගැන දකින්න විදිය බොහෝ දෙනා එකඟ නොවේයි මගේ සංකල්පය සහ මගේ දැක්ම පිළිබඳව. නමුත් මං විශ්වාස කරන්නේ මේ රටේ සියලුම ලක්ෂ කෝටි දෙකක් වෙච්ච ජනතාව සියලු දෙනාටම සෞඛ්‍ය රක්ෂණාවරණයක් අවශ්‍යයි. මොකද අපිට මේ ජාතික රෝහල් තිබුණට මේ ජාතික රෝහල් වලට වේදම් කරන මුදල කෝටි ගණනාවක්. අමරශ්‍රී, ඒ කෝටි ගණනාවක උදාහරණයකට මම ගත්තොත් ජාතික රෝහලක ICU බෙඩ් එකක් රුපියල් 10,000 25,000 30,000 දක්වා වියදම් තියෙනවා එක දවසකට. හරි, එතන ඩයලිසිස් මැෂින් එක patient කෙනෙක්ව ඩයලිසිස් කරන්න දවසකට 10,000ක වැඩි ප්‍රමාණයක් වියදම් වෙනවා. ඒ වගේම හෘදයාබාධයක් තියෙන රෝගියෙකුට CABG එකක් කරන්න, බයිපාස් සර්ජරි එකක් කරන්න අවුරුදු දෙකක් විතර, සමහර කවුරුද්දක් අවුරුදු දෙකක් විතර ලයිස්තුවේ ඉන්න වෙලා තියෙනවා. ඒකට සමහරట్లా දේශපාලඥයා ගාවට වෙන්න වෙලා තියෙනවා. එතකොට මෙච්චර මුදලක් අපි වියදම් කරලා, හරි, මේ රෝහල් නඩත්තු කරනවා, මේ 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 හෙද නිලධාරීන් ඇතුළු දැවැන්ත පිරිසක් අපි නඩත්තු කරමින් යනවා, හරි, අපි අලුත් ගොඩනැගිලි හදනවා. නමුත් රෝගීන්ට අවශ්‍ය කරන්නා වූ සාත්තු සප්පායම ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. ඒක අපි මන් දන්නේ, මම කියන එකට ගොඩක් අය විරුද්ධ වෙන්න පුළුවන්, මේ මං දකින්න දැක්ම. එතකොට මේ දැන් ජයවර්ධනපුර රෝහල ගත්තාම අති සාර්ථක රෝහලක්. මං ඒකේ ඉගෙනගෙන තියෙනවා. මේ රෝහලේ මං වෛද්‍ය විද්‍යාලේ ඉන්න කාලේ ලංකාවට ආවහම නිමාඩුවට මගේ තාත්තා මාව එහෙ ඉන්ටර්න්ෂිප් එක කරන්න වගේ මාව යොමු කරා. හරි, එතකොට පිට රටවල් වල වෛද්‍යවරු එල එහෙ ඉගෙන ගන්නවා. හරි, එතකොට මේක වෙනස්, මේ රෝහල අතිසාර්ථක රෝහලක්.
හරි කවුරුත් ලෙඩ්ඩු බිම නැහැ හරි මං කියන්නේ මේ රටට රක්ෂණාවරණයක් අවශ්‍යයි රටේ ඉන්න සියලුම මිනිසුන්ට සෞඛ්‍ය රක්ෂණාවරණ එක දෙක වෛද්‍ය ශේෂය ගත්තම වෛද්‍යවරයෙක් වෙන්න අවම වශයෙන් අවුරුදු පහමාරක් යනවා ඒ පහමාර ගියාගෙන් පස්සේ තව අවුරුදු දෙකක් අවුරුද්දක් ඉන්ටර්න්ෂිප් එක කරන්න ඕනේ ඊට පස්සේ පෝස්ට් ඉන්ටර්න්ෂිප් එක තව රූරල් ඒරියා තව අවුරුද්දක් කරන්න ඕනේ ඊට පස්සේ පෝස්ට් ග්‍රැජුවේෂන් කරන්න කාලයක් ඒ ළමයාට හිටින්නේ නැහැ නමුත් පිටරටවල වෙනස් ඊට වඩා ඒතර මේ වෛද්‍ය ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ පිටරට ඉඳන් එන වෛද්‍යවරයෙක්ට X16 එක කරලා මේ 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 වෛද්‍යවරයෙක් හැටි වැඩ කරන්න අවුරුදු දෙකක් දෙකමාරක් යනවා ඒ අවස්ථාවනොත් පුළුවන් තරම් ඇහිරලා තියෙනවා ඉතින් මං කියන්නේ මේ කෝටි ගාණක් වියදම් කරලා පිටරට ඉගෙනගෙන ආයේ ලංකාවට ඇවිල්ලා අවුරුදු 3-4ක් මේ MBBS ડોක්ටර් කෙනෙක් හැටියට වැඩ කරන්න වෙනවා නම් එන අපරාධයක් ඒ අපේ රටේ තරුණයෝ ඉතින් මං හිතන්නේ මීට වඩා පුළුල් සාකච්ඡාවක් අවශ්‍යයි මීට වඩා පුළුල් දැක්මක් අවශ්‍යයි මීට වඩා මේ අර think out of the box කියලා තියෙන මේ 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 අපි අපි ඉස්සරහට ගිහලා හිතන්න ඕනේ අපි තව අවුරුදු 20කට මේ රට දකින්න ඕනේ ඒ ඒ ඒ plan එක හදන්න ඕනේ මෙගා plan එක හදලා තමයි අපිට road map එකක් මේ රටට අවශ්‍යයි ඒක අපි රටට ඉදිරිපත් කරන්න ඕනේ මේ පක්ෂ සියල්ලක්ම එකතු වෙලා ඒක කරොත් සහ මේ රටේ නාස්තිය නැති කරොත් හොරකමට අමතරව ලොකුම ප්‍රශ්නේ නාස්තිය අයින් කරොත් මං හිතන්නේ මේ රට අර අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාක් වගේ ඔටෝමැටික්ලිම සංවර්ධිත රටක් බවට පත් වෙයි දේශපාලඥයාටවත් රාජ්‍ය නිලධාරියාටවත් කරන්න දෙයක් නැති වෙයි හොඳයි අපි හොඳ සාකච්ඡාවක් වෙහෙව මං හිතන්නේ කාලයකට පස්සේ ගහ බැනගන්නෙත් නැති රණ්ඩු වෙන්නෙත් නැති සාකච්ඡාවක් තරුණයෝ විදිහට හඳුනාගෙන තියෙන අර්බුද වලට දේශපාලන ශේෂ්ත්‍රයේ ඉඳලා දෙන විසඳුම් පිළිබඳව සාකච්ඡා කළේ අපි ප්‍රාර්ථනා කරමු එතුමලට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව සම්පාදනය කරන තැන නීති හදන තැන ඉඳලා මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මීගමුව අභිනව සංවිධායකතුමා කවින් ජයවර්ධන මහත්මයාට බොහොම සතුටුන්ත වෙනවා ඒ වගේම දමදෙනි ආසනයේ ප්‍රධාන සංවිධායකතුමාට ශාන්ත බණ්ඩාර මහත්මයාටත් බොහොම සතුටුන්ත වෙනවා ඒ වගේම නලින් හේවගේ දරු දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීතුමාට අවසාන කාල සීමාව ගත කරගෙන හිටපු කියලා තමයි කියන්නේ අවසාන කාලය ගත වෙන්නේ තව ටික කාලෙකින් ඒ නිසා වර්තමානයේ ඉන්න ඉදිරියේදී හිටපු කියන්න වෙන ගරු මන්ත්‍රීතුමාට බොහොම සතුටුන්ත වෙනවා ඒ වගේම ගරු නාගරික මන්ත්‍රීතුමා කොළඹ නගර සභාවේ කොළඹ මහනගර සභාවේ මිලිඳ රාජපක්ෂ මහත්මයාටත් බොහොම සතුටුන්ත වෙනවා හොඳ සංවාදයක් අපි අරගෙන ගියා ඒ වගේම අපේ මාධ්‍ය වේදින් තිදෙනාට ජේශ්‍රී රංග මහතාටත් ඒ වගේම ශ්‍රීපාල වන්නියාරච්චි මහතාටත් ඒ වගේම ගිරිෂා බඩුගෙදර මහත්මයාටත් බොහොම සතුටුන්ත වෙනවා තවත් මේ වගේම සංවාදයකින් මේ රට වෙනස් කරන ඒ වගේම අභියෝග හඳුනාගෙන ඒවට එරෙහිව සටන් කරන සටනකින් හමු වීමේ අපේක්ෂාවෙන් සමු ගන්නවා අපිත් එක්ක සජීවීව ඉතාමත්ම ප්‍රාණවත්ව රැඳී සිටමින් විවිධ අදහස් මතවාද හොමාරු කරගෙන මේ සිටපු ප්‍රේක්ෂකාගාරය අපේ හිතවතුන්ටත් බොහොම සතුටුන්ත වෙනවා මේ මධ්‍යම රාත්‍රිය අවසන් වන තෙක් අපිත් එක්ක රැඳී සිටපු ඔබටත් සතුටුන්ත වෙනවා නැවතත් හමු වෙමු මේ වැනිම සටනක් ආයෙත් කරලා